මේ වසරේ ඉන්ඩස්ට්‍රි 2023 ඔබ කිව්ව ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සැලසුම් කරලා තියෙනවා ජූනි මාසේ 22 ඉඳන් 25 දක්වා. ඒ කාල සීමාව ඇතුලේ අපි ලංකාවේ දැවැන්තම ප්‍රදර්ශනය සිදු කරනවා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කුටි 700කට අධික ප්‍රමාණයක් අපේ කර්මාන්ත අංශ 20කට බෙදලා තියෙනවා. ප්‍රධාන පෙළේ කොටස්කරුවන් සහ SMEI නියෝජනය වෙන සෑම ශේෂ්ත්‍රයක්ම, ඒක බස්නාහිර පළාත විතරක් නෙවෙයි මුළු රටම නියෝජනය වෙන සියලුම ශේෂ්ත්‍ර නියෝජනය වෙන සියලුම මට්ටම්වල කර්මාන්ත නියෝජනය වෙන ආකාරය ප්‍රදර්ශනයක් සැලසුම් කළා තියෙනවා. ඇත්තටම කැබිනට් මණ්ඩලය අපේ අමාත්‍යමාගේ ඉල්ලීමක් අනුව කර්මාන්ත සතියක් ප්‍රකාශයට පත් කරා ඉතිහාසය පළවෙනි වතාවට. ඒතකොට දවස් හතරක් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඒකෙදී අපි මූලිකව කාරණා කිහිපයක් අපේක්ෂා කරනවා. එකක් තමයි මේ පැමිණෙන ප්‍රදර්ශකයන්ට දේශීය වෙළඳපොළ සම්බන්ධ කරලා දෙන එක. ඇත්තටම අපි මිලදී ගන්න කැමති අය ඉන්නවා දේශීය දේවල්. තව නිෂ්පාදකයන් තමන්ගේ අමුද්‍රව්‍ය විදියට හෝ අතරමැදි ද්‍රව්‍ය විදියට. නමුත් ඔවුන් දන්නේ නැහැ මේවා ලංකාවේ හදනවද ගුණාත්මක භාවය කොහොමද කියලා. ඒ නිසා ඔවුන් සමල්ලාට එක ආනයනය කරන එකක් ගන්නවා. ඒ නිසා මේ දේශීය නෙට්වර්කින් එක ලෝකල් බයස් ඇතුළේ හදන්න කටයුතු වෙනවා. ඒත් එක්ක මේකේ විශේෂත්වය තමයි අපි අපනයනය විදේශීය වෙළඳපොළට අපේ නිෂ්පාදකයන් හඳුන්වා දීම සහ දැනට අපනයනය කරන පිරිස්වල ඔවුන්ගේ පරිමාවන් වැඩි කිරීම කියන කාරණාව පිළිබඳව අපි මූලික අවධානයක් යොමු කරනවා. හේතුව තමයි අපි පහුගිය කාලි මුහුණ දීපු අරගල සමාජ දේශපාලන අරගලත් එක්ක ලෝකේ රටවල් තාම හිතනවා අපි මේ තාමත් තෙල් නැතුව මේ අර්බුදේ ඉන්නවා කියලා. ඒ නිසා මේ මහා පරිමාණ රටවල් ඕඩර්ස් දෙනකොට ශ්‍රීමාල් අවුරුද්දකට දෙකකටනේ දෙන්නේ. ඔවුන් සයිස්ථාවරත්වය පෙන්න ගන්න ඕන. අපිට අවශ්‍යයි ලෝකයට කියන්න දැන් අපි යලිත් සූදානම් කෙටි කාලීන අර්බුදයකට අපි මුහුණ දුන්නා. යලිත් අපි නැගිටලා ඉන්නේ අපි සූදානම් කියන පණිවිඩය ලෝකයට දෙන්න.